බැලුවම පෞගිය මේ හතරා මාර තුල මේ රටේ සංවර්ධනයයි මේ රටේ දියුණුවයි මේ රට තුල තියෙන දේශපාලන ප්‍රතිසංස්කරණයයි ඊළඟ ඒ වගේම මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී තාවුරු කරන්න ඊළඟට මේ රටේ නීති ආධිපත්‍ය තාවුරු කරලා අධිකරණයේ ස්වාධීනත්වයේ ඇති කරමින් ආපු ගමනක් අපි දැක්කා. ඒ ගමන අපි සියලු දෙනාටම පිළිගන්න වෙනවා. ඊළඟට ඔක්තෝබර් මාසයේ වෙච්ච ඒ කුමන්ත්‍රණයත් එක්ක අපි යම් කිසි ප්‍රමාණයකට අපි ආපහු පස්සට යන්න අපිට සිද්ධ වුණා. නමුත් ඒ ඔය කුමන්ත්‍රණය සිද්ධ වෙලා මේ රටේ ජනතාවගේ ඡන්දයෙන්පත් වෙච්ච ආණ්ඩුව ව්‍යවස්ථා විරෝධීව ඒක බලෙන් පහ කරන්න උත්සාහ කරපු වෙලාවේ මේ රටේ ජනතාව නැවත පාරට ඇවිල්ලා උද්ඝෝෂණය කරලා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරගන්න අපි සියලු දෙනාටම පුළුවන් වුණා. ඒ පුළුවන් වෙලා ඔක්තෝබර් 26 වෙනිදා ඉඳන් නැවත අපි මේ ආපු ගමන තුල තමයි අප්‍රේල් මාසේ 21 වෙනිදා ඒ පාස්කු ත්‍ස්තවාදීන්ගේ බෝම්බ ප්‍රහාරයත් එක්ක නැවත අපි ආපු ගමන ආපස්සට හැරිලා තියෙනවා. ඒ ගමන ආපස්සට හරවන්න මේ බෝම්බේ පිපිරෙනකම් බලාගෙන හිටපු පිරිසක් ඉන්නවා. අපි දැක්කා. විශේෂයෙන්ම විපක්ෂයේ ඉන්න උදවිය, සමහර උදවිය අද මේක ඒගොල්ලන්ට මේ බෝම්බේ පිපිරීම අර අවුරුද්දක් සමරනවා වගේ ඉතා ඒක ගැන නිතර නිතර කතා කරමින් ඒක ගැන වර්ණනා කරමින් ඒකේ මේ ඒ බෝම්බේ හරහා මේ රටට අහිමිව වෙච්ච අහිංසක ජනතාවගේ මලමිනි උඩින් ගිහිල්ලා තමන්ගේ බලය තහවුරු කරගන්න පුළුවන් ද කියන දේශපාලන ව්‍යාපෘතිය අද කරගෙන යනවා. අද ඔවුන් සංවර්ධනය ගැන පැත්තෙන් ආණ්ඩුවට චෝදනා එල්ල කරන්නේ නැහැ. අද ඔවුන් දන්නවා ඔවුන්ගේ ප්‍රදේශවල විශේෂයෙන්ම යටිතල පහසුකම් සංවර්ධනය, පාසල් ළඟම පාසල් හොඳම පාසල් ළඟම පාසල් යටතේ යන ව්‍යාපෘති ටික ඊළඟට සමෘද්ධි විශාල ප්‍රමාණයක් නැවත මේ රටේ ජනතාවට අඩු ආදායම්ලාභී පවුල් වලට ඒ ලබා දීම වගේ දේවල් තුල ඒවට ප්‍රතිඋත්තර ලබා දෙන්න බැරුව එකම දේ තමයි ජාතිවාදය අද ආයුධයක් කරගෙන ඔවුන් අත් දඟලනවා. ජාතිවාදය අවුස්සලා නැවත ඒ ජාතිවාදය අරහා බලයට එන්න පුළුවන්ද කියන උත්සාහය අද ඒකාබද්ධ විපක්ෂයේ ඉන්න සමහර දේශපාලන නායකයෝ ඉතාම මෙලෙච්ච විදියට, ඉතාම ගෝත්‍රික විදියට මේ රටේ ජනතාව අතර සැකය වෛරය අවසන්න අද ඔවුන් වැඩ කරගෙන යනවා. ඔවුන්ට තියෙන්නේ එකම සටන් පාඨය තමයි ජාතිවාදය ඇවිස්සීම. ඒ සටන් පාඨයෙන් තොර සටන් පාඨයක් ඔවුන්ට නැහැ. ඔවුන් පෞගිය කාලේ අර උතුරේ ආවාකල්ලිය හැදුනම ඒක ලොකු බිල්ලෙක් මවලා නැවත LTT සංවිධානය බිහි වුණා කියලා මේ රටේ දකුණේ ඉන්න සිංහල ජනතාවගේ ඇස් නිලංකාර කරන්න විශාල උත්සාහයක් දරුවා. අන්න ප්‍රභාකරන් ආවා, LTT එක ආවා, නැවත මේ යුද්ධයකට යන්නේ කියන ඒ සටන් පාඨයෙන් යනවා. දැන් ඒ බිල්ල නැති වුණාම දැන් තව බිල්ලෙක් මවන්න හදනවා. දැන් බිල්ල මවන්න හදන්නේ මේ රටේ ඉන්න මුස්ලිම් ජනතාවව ලොකු බිල්ලෙක් මවලා පෙන්නලා ඒ දකුණේ ඉන්න අපි සහෝදර සිංහල ජනතාවව බය කරලා ඔවුන්ගේ ඇස් නිලංකාර කරලා ඒ හරහා තමන්ගේ ඡන්දගොඩ වැඩි කර ගැනීමේ ඉතාම නිර්ලජ්ජ ගෝත්‍රවාදී මානසිකත්වයෙන් අද ඔවුන් උත්සාහ කරගෙන යනවා. මගේ විශ්වාසය මැක්සිස්